I thought I had it figured out. Believed in us, we were meant to be, no doubt. A teenage love, everybody else could see. The way we were, living in a fantasy. When I kiss her, අද ලංකාවේ ගත්තොත් නිරූපණය ගැන වැරදි කතා තමයි අපිට ඇහෙන්න හම්බ වෙන්නේ. ඒත් ඒක මගේ ඇස් හිස්සනහම බොරු වෙලා තියෙනවා. මොකද මේ ඉන්නේ මොඩල් කරන ડોක්ටර් කෙනෙක්. ඇය වෛද්‍යවරියක් ડોක්ටර්. ඉතින් අද ඔයා මේ ලැබපු ජයග්‍රහණය ගැන ඔයාට මොකද හිතන්නේ? ඔව් ඇත්තටම ගොඩක් සතුටුයි. මගේ නම චාරු ලංකාදේව. ඒ වගේම මම වෘත්තිමය වශයෙන් වෛද්‍ය වෘත්තියේ නියැලෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට මම කැමති මෙහෙම කියන්න. හීනවලට සීමාවක් නැහැ. ඒ වගේම මම පුද්ගලිකව හිතනවා හීන ජය ගන්න තියෙන හොඳම දවස අද දවස කියලා. ඩ්‍රීම් ලිස්ට් තියෙනවා. හැමෝටම ඩ්‍රීම් ලිස්ට් එකක් තියෙනවා. එතකොට මොඩලින් කියන්නේ මගේ ඩ්‍රීම් ලිස්ට් එකේ උඩින්ම තෙප එකක්. ඉතින් මේක මගේ අම්මගේ තිබ්බ හීනයක්. මම ඒ හීනයට අද පණක් දීලා තියෙනවා. මම මොඩල් කෙනෙක් විදිහට පොඩි කාලේ ඉඳන්ම මාව ඉමේජින් කරනවා. ඉතින් මම ඒක ඒ අභියෝගය සාර්ථකව ජයගත්ත එක ගැන මට ගොඩක් සතුටුයි. ශ්‍රී ලංකාවේ විශාලතම ෆැෂන් ෂෝ එකේ මොස්ට් ඩෙඩිකේටඩ් මොඩල් කියන සුවිශේෂීතම ටයිටල් එක ඔබට හම් වෙනවා. ඔව් ඒ විතරක් නෙමෙයි මගේ සහෝදර මොඩලර්ස්ලා අතරින් තරඟ කරලා ලංකාවේ ලොකුම ෆැෂන් ෂෝ එකේ ටොප් 50 වලට එන ලැබෙනවා. ඉතින් ඒක මගේ හැකියාවත් එක්ක ලැබුණ දෙයක්. එතකොට මොස්ට් ඩෙඩිකේටඩ් මොඩල් කියන ටයිටල් එක මට ලැබෙන්නේ මගේ අම්මා නිසා. ඒතර මම ඒක මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ. මොකද මම අභියෝග වලට කැමති කෙනෙක්, ඒ වගේම අභියෝගයන් වලට අභියෝගයක් වෙන කෙනෙක්. ඒ පොඩි කාලේ නම් මගේ හැටි. ඉතින් මේ අභියෝගය ආශිර්වාදයක් වුණ අවස්ථාවක් මේක. මම මේ වෙලාවේ ඇත්තටම කැමති කියන්න TikTok එකේ සෝෂල් මීඩියා හරහා වීඩියෝ ෂෙයා වෙනවා. ඒ ෂෙයා වෙන්නේ මගේ අම්මා ඇත්තටම අර ගොඩක් අසීප වෙලා ඉන්නකොට, කියන්නේ පැරලයිස් වෙලා ඉන්නකොට තමයි මේ තරඟෙට ලොකු කට්ටක් කාගෙන මිස් එකෙන් මිස් දන්නවා ඊට වඩා ලොකු දෙයක් මං කරා ඒව දන්නේ නැහැ. ඒ වුණාට මට කියන්න ඕනේ අමව මාකට් කරන්නවත් කිසිම දෙයකින් ප්‍රසිද්ධියක් ලබන්න නෙමෙයි මම මේක කරේ. මට ඒ කතාව කියන්න උනේ මට මේ ටයිටල් ලැබුණේ ඒ නිසයි. ඉතින් මගේ අම්මා මට සම්පතක්. මම හොඳම යාළුව මගේ අම්මා. හොඳම යාළුව මාව දාලා යන්න ගිහිල්ලා ගොඩක් අමාරුවෙන් මගේ ළඟට ගත්තේ. ඒත් ඒ අස්සෙම මගේ හීනවලට මම ජය දුන්නා. හීන අතරින්ද මට පුරුදු නැහැ. ඒ පුරුද්ද මට ඇති කරේ අම්මා. මගේ එක වෙනැල්ලක් වගේ හැම මොහොතම හැම වෙලකදීම අම්මා මගේ ළඟින් හිටියා. ඒත් අම්මා අසනීප වුණාම අම්මා දුන්න ශක්තිය මාත් එක්ක හිටියා. ඒ ශක්තියද මාව මෙතනට ගෙනාවා. ඉතින් මේ ටයිටල් එක අනිවාර්යෙන් අම්මර ලැබෙන ඕන දෙයක්. ડોක්ටර්. ඔයාට කියන්න නැද්ද කවුරුත් ඔයා ડોක්ටර් කෙනෙක්නේ. ඇයි ඔයා මොඩල් කරන්නේ? අයියෝ ඔයා ඉගෙන ගත්ත කෙනෙක්නේ. එහෙම කියලා කවුරුත් කියන්නේ නැද්ද? ඒ අයිට මොනවද ඔයාලට කියන්න තියෙන්නේ ડોක්ටර්? ඔය වචන ටික ඒ විදිහටම මට මැසේජස් තරහා සමහර කෙලින්ම මූණට මට කියලා තියෙනවා. ඉතින් මිනිස්සු එදත් කතා කියනවා, අදත් කතා කියනවා, හෙටත් කතා කියනවා. ඒ ලෝකයාගේ හැටි. මම පුද්ගලිකව ලෝකයා කියන දේවල් වලට ලොකුවට ප්‍රතිචාර දක්වන කෙනෙක් නෙමෙයි. ඒවා හොඳ හරි නරක හරි සමස්තයෙන් විඳ දරා ගන්න කෙනෙක්. ඉතින් දැන් මොඩලින් එක්ක බලද්දී ලොකුම ප්‍රශ්නේ මේ ආත්මගරුත්වයනේ. මොකද මිනිස්සු හිතනවා මොනවද කරගන්න බැරි වුණාම මොඩලින් කරනවා කියලා. ඉතින් ඔය කතාව මට ගැළපෙන්නේ දේශපාලනයට විතරයි මම දන්න තරමින්. එතකොට මම මොඩලින් කරන්නේ මගේ හීනෙට පණක් දෙන්න. උගත් කෙනෙක් විදියට, වෛද්‍යවරියක් විදියට ඔබට හිතුනේ ඇයි මේ ටොප් මොඩල්ස් ආයතනයෙම තෝරගන්න? මොකද දැන් ලංකාවේ ගත්තොත් ගොඩක් විවිධ ආයතන තියෙනවනේ. ඉතින් මේ ආයතනවල ඔය යන්නේ මැතර මාෆියා එකක්නේ. නමුත් ඔබට හිතුනේ ඇයි මිසිස් ත්‍රිකලා දරණි මහත්මිය ගාවටම එන්න ඕන කියලා? ඒක ඇත්තට මගේ යාළුවෝ ගොඩක් අය මේක දැනගෙන තමයි මේම ලොකුවට ඇවිල්ලා තිබ්බේ. හැබැයි මේක මට අහම්බෙන් ලැබුණ දෙයක්. දවසක් මම Facebook එකේ ඉන්නකොට අහම්බෙන් දැක්ක දෙයක්. ඒ මොහොතින් මගේ හිතට ආවා මේක තමයි මට සුදුසුම තැන කියන එක.
මොකද ඊට පස්සේ මම ටොප් මොඩල්ස් බයි දිකලා ගන්නේ පේජ් එකේ හැම පෝස්ට් එකක්ම බැලුවා. ඒ ළමයි මැඩම්ගේ ක්ලාස් ඇවිල්ලා මැඩම්ගේ ආතිබ ෆැෂන් ෂෝ එකේ ඒ ෆොටෝස් බැලුවා, ඒ ක්ලාසස් කරන විදිහ TikTok වීඩියෝස් බැලුවා. ඒ හැම එකකින්ම මට ආපු අයිඩියා තනික මැඩම් කතා කරන විදිහ, කතා විලාශය, අනික ත්‍රිකලා දැරණි මිස් කියන්නේ 2017 මිසිස් යුනිවර්ස්, ඒ වගේම මිසිස් හොනස්ටී. ඒක ලෝකෙම ඔනස්ටි වෙනවා කියන්නේ ඉතින් ඒක ඇත්තටම ප්‍රූව් වෙලා ඉවරයි. ඒක අපි පෞද්ගලිකව මම විශ්වාසය කළා, ඒක මම දන්නවා මිස් ගැන. ඉතින් ඒක ලොකු මට ඒක අභියෝගයක් වුණ නෑ මේ පන්ති තෝරගන්න. මට වෙන යාළුවෝ කිව්වා වෙන වෙන ක්ලාසස් තියෙනවා. ඒත් මට චුට්ටක්වත් ඒක හිතට වදයක් වුණ නෑ. මම හරි මෙතන තෝරගත්ත කියලා මට හිතුණා. එහෙනම් ડોක්ටර් ඔබගේ ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්? ඔව්, මම ඒකට මෙහෙම කියන්න කැමතියි. අපි ડોක්ටර් වෛද්‍යවරියක් කිව්වම මේක කොහොමද ගෞරවාන්විත රැකියාවක් කියලා ලෝකෙම පිළිගන්නවා නේ, විශේෂයෙන්ම අපේ සිංහල මිනිස්සු පිළිගන්නවා. ඒ වගේම තමයි මට පෞද්ගලිකව මට අනිත් අයගේ මතවලට විරුද්ධ වෙන්න අයිතියක් නැහැ. මම පෞද්ගලිකව මට නිරූපණ ශේෂ්ත්‍රත් ගෞරවාන්විත වෘත්තියක්. ඉතින් ගෞරවාන්විත දිගු ගමනක් ත්‍රිකලා දැරණි මිස් එක්ක සමග සම්බන්ධ වෙලා ඉදිරියට යන බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔබේ ඉදිරි අනාගතයට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා. Channel 3 අපේ ප්‍රක්ෂේපිත.